මුල ඉඳලම කෝසල බේබිට කිව්වනේ මිනිස්සුන්ට ලං නොවී මේ ඡන්ද ව්‍යාපාර කරන්න බෑයි කියලා. අවාසනාවට වගේ බේබිට ඒක තේරුනේ ප්‍රමාද වෙලා. ඉතින් අපිත් දැන් ගෙවල් ගන්න යනවනේ ගොන්දලක මහත්තයා. ඒ මදි. අපි තව තව දේවල් කරන්න ඕනේ. හරි. අපි චමදාන ලෑස්ති කරමු. මත රූපසිරි වගේ ෂෝටක් ගහන්න වැඩ කරන්න. මිනිහා ඒකනේ කරන්නේ. මොකද hina වෙන්නේ? ඔය පෑඩ් දෙක පාරවල් උදළු ගෑවයි කියලා වැඩක් වෙන්නේ නෑ බේපි. රූපසිරි ගේවා රූපසිරිත හරි ගියාට ඒව බේබිට හරියන්නේ නෑ. හරි. මන්ද මොකද කරන්න ඕන? මෙච්චරයි. බේබි පොරොන්දු වෙන්න ඕනේ බේබි ඡන්දෙන් දිනලා මන්ත්‍රීකම ලැබුණට පස්සේ වලව්වට ඇති කුඹුරු ටික අඳගොවින්ට සින්නක් කර දෙනවයි කියලා. සින්නක් කර දෙන්න? බය වුණා නේද? මේක ඉෂ්ට කරන්න ඕනේ ඡන්ද පොරොන්දුවක් නෙවෙයි. බේබිට මන්ත්‍රීකම ලැබුණට පස්සේ ඕනනම් ආණ්ඩුවේ ඉඩම් කෑල්ලක් අරගෙන ගොවින්ට බෙදලා දෙමු. එච්චරයි. හැබැයි මේ වෙලාවේ බේබි පුරුදු වෙන්න ඕනේ වලව් ඉඩම් ටික බෙදලා දෙනවයි කියලා. ලීඩක් වගේ. ඒ මාදවින්නේ අපිව බේරගන්න. මහත්තයාට ඉස්සර කතා කරමු. ප්‍රංශයට යන්න ඕනේ කිව්වේ මාසයක් තියෙන ගින් කැමතිද ස්ටඩිස් කරගෙන ඉන්න පුළුවන්. සර් මම මේ මාසයක් කියලා කියන්නේ මහා ලොකු කාලයක් නෙවෙයිනේ. ඇවිත් එක්සිබිෂන් එක කරන්න පුළුවන්. පාස්පෝර්ට් එකේ තම යන වීසා දාන්න. බය ගන්න පුළුවන්. සුසිලක් හැටි මහල දුන්නු. මං හිතුවා සාරී නිකන් තියෙන හින්දා. මං දන්නවා මං දැන් ඕනට වඩා වැඩි කියලා. ධනංජය සර් ඉස්සරහා කතා කරපු එක, අයියට නොකිය හැට්ටියම් අහගත්තු එක, මට එහෙම නොකර ඉන්න තිබුණේ. නිරංජලා
ඔහොම ඉන්නවා මම ඔබ එනකන් හිටිය අල්ලගන්න මොකද්ද මේ නටන්න හදන නාටකමේ තේරුම මොන නාටකමක්ද මොන නාටකමක්ද ඔබ දන්නේම නැ බබා දවස මගේ අස්පනා පිටම කොල්ලෙක් එක බයිසිකලෙන් බැහැලා ගෙදෙට්ට ආවා දැන් අද මම බලාගෙන ඉඳද්දිම ඒ කොල්ල වගේ නැගෙන බයිසිකලෙන් නැගලා යනවා බඩික වැඩ කරන්නේ හරියට ගියත් දොර කම්මෙන්නේ නැත් ගන්නටනේ ඔබ කියලා තියෙන උට මම උඹේ වැඩකාර කියලාද මට අද උදේම වැඩට යන්න ඕනේ නෝ ඉතින් මං එයාට කිව්වා ඇවිත් මාව එක්ක යන්න ඉන්න කියලා ඉතින් හා 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 දැන් ඌ ඉස්සරහම ආව බාල්දු කරපම උඹ හිතාගෙන ඇති උඹ ඔක්ක සාද බඳිනවා කියලා මං එච්චර හිතුවේ නෑ අම්මේ මට ඕනේ උනේ මාදවට යව පෙන්නන්න විතරයි ඒකයි මං එයාට එන්න කිව්වේ හරි ෂෝක් යකෝ මං උඹට කටක් කැඩෙනකන් කියලා තියෙනවා ගෑණියෙක් හැටියට තියෙන වටිනාකම නැති කරගන්න එපා කියලා එයා තාම මගෙන් අහලවත් නෑ නිකන් යාළුකමක් විතරයි තියෙන්නේ දැන්වත් කියපන් ඌට මේ ගෙදරට එන්නේ කියලා. ඔබ පෙන්නපන් ඌට උඹට අම්මෙක් ඉන්නවා කියලා වග කියන්න. ඊතුරු හරිය මම බලා ගන්න. මොඩි. රොත් නුකුලා. අයියේ. එන්න. අර සාරිය මං හිතුවටත් වඩා හොඳ ලෝඩ ගැලපුණා. හයි. කොහේ hina වෙන කාරණාද? ඉතින් ඒක ඒවිල කියන්න එපා. මං හිතුවා සාරියෙන් දැන් ඉන්නව දැක්කම අයියට තරහ ගියා කියලා. මට මොකද තරහ යන්නේ? ඒක තමයි මටත් හිතාගන්න බැරුව ගියේ. වාඩි වෙ. අයියා මොකක් හරි දෙයක් හිතේ තියාගෙන ඉන්නවා කියන්නේ නැතුව. මම නිකමට වගේ අපි බොස්ට කිව්වා ෆ්‍රාන්ස් වගේ රටකට ගිහිල්ලා ෆොටෝග්‍රැෆි ඉගෙන ගන්න ආසයි කියලා. මිනිහවට ටුවර් එකක් සෙට් කරලා. ඉතින් හොඳයිනේ. සුසිලක්කා කියනවා වගේ ඒ මිනිහයාගෙන් එහෙම උදව්වක් ගත්තට කමක් නැහැ. දවස් දෙක තුනකට නෙමෙයි මාස 6කට. ඔව් ඉතින් මාස 6ක්වත් නැත්තම් කෝස් එකක් ෆලෝ කරන්න බැහැනේ. කන්න මං කියවලා තියෙනවා ලුව මියුසියම් එක ගැන. මොනාලිසා තියෙන එක නේද? අයිය. පුළුවන් නම් මට ෆොටෝස් ටිකක් අරගෙන එන්න. ඇයිwidetilde මාස 6කින් පස්සේ මං කොහෙන්ද කවුද දන්නේ? මං යන්නේ. හේතුව මොකද්ද කියලා අහන්න එපා මං යන්නේ. ඈනු කවද්ද බං හරියට දෙයක් තේරුම් ගත්තේ
අපේ වසන්තයා උපන්ගේ මීහරක මීහරක ඕන එලාක ගුලප්පුවෙච්ච ගම තමයි වූයි. මමනා වූ කියන එක තඹ එක සම්මායින් කරන්න එකට අපේයි මේ මං කවුරුවරි කොල්ලෙකුට කියන්නද උඹ ගිහිල්ලා ගෙදරට ඇරලන්න කියලා. මං දැක්ක අරේ වෑන්නේකුත් තියෙනවා. විවාහනෝ නැබා අතුන් දිනනම් ඔය පැදුරු කඩවල්ලක් හරි මොකක් හරි ගෙනල්ලා දියන් කොහටරි දාගෙන එලාගෙන බුද්ධ ගන්න එතුද වෙනකන් එපා ඉන්නේ. මගේ කෙල්ල ගැන මගේ පපු ඇතුලේ ඇවිලෙන ගින්දර කන්දරාව දන්නේ මමයි උඩ ඉන්න දෙයියෝ විතරයි බණ්ඩායි. ඔබ ඩිංගක් ඉදිකෝ මම්බට ඇලවෙන්න මොකක් හරි හොයාගෙන ඉන්න. මනුස්සකම තියෙන එකයි වන් කියන්නේ.